පහුගිය වසර 4මාරක් තිස්සේ කතා කරේ මහ බැංකු බැඳුම් කරේ. හැබැයි එතන තියෙන කීයද බිලියන 11යි. දැන් අද අපි මෙතන කියනවා බිලියන් 600ක වංචාව. ඉංජිනේරුවන්ගේ වැටුප් 2015 ඉඳලා ගෙවලා තියන්නේ අහිංසක විදුලි පාරිභෝගිකයන්ගේ මුදල් වලින්. රවි කරුණානායක ඇමතිවරයා මැයි මාසේ ගෙනාව විදුලි හිගයක් ගැන කතා කරා තුර්කි නැව් දෙක ඉලක්ක කරගෙන. දැන් ඒ අවුරුද්ද අවසන් වෙන්න තව දින කිහිපයයි තියෙන්නේ. විදුලි හිඟයක් ඇති වුණාද? රටේ ජනතාව ඔක්කොම දැනගන්න ඕනේ. එතකොට මේ යහපහළන යමපහළන රජය මේ ජනතාව මුලා කරමින් සිටියා. මේ විදුලි වල පාවිච්චි කරන සෑම දෙනාගේම මේ මුදල් තමයි මේ ගසා කාලා තියෙන්නේ. පසුගිය කාලේ පරිච්ඡේදය තුල මේ වංචා දූෂණ ඉවහගිය ආයතනයක් බවට මේ විදුලි වල මණ්ඩලය පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ විදුලි වල මණ්ඩලයේ වර්තමාන පාලන අධිකාරියටත් වහම මේ පිළිබඳව මැදිහත් වෙන්න.